අපේ රටේ වනාන්තර වලින් වැඩියෙන් ආරක්ෂා වෙලා තියෙන්නේ උතුරේ තියෙන වනාන්තර. ඒක උනේ කොහොමද කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැහැදිලි කළා. ඒ ජගත් වනාන්තර දින සමරුමට එක් වෙමින්. දිමුලාගල වෙහෙරගල මහා විහාරයේදී ජගත් වනාන්තර දින සමරුම් උත්සවය අද පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔබ මාධ්‍ය තුල දකින්නට ඇති දෙමව්පියනි දරුවනි, පහුගිය මාසයේ මම රටේ සෑම ප්‍රදේශයකම තිබෙන ගස් කපන විදුලි කියත් රජයේ ලියාපදිංචි කරන්න නියෝගයක් නිකුත් කළා. ඒ නියෝගය නිකුත් කරන්න හේතු වුණේ රටේ වනාන්තර විනාශ කිරීමට විදුලි කියත් දැව ජාවාරම්කාරයෝ පාවිච්චි කරන නිසායි. අපි සති දෙකක කාලයක් දුන්නා ලංකාවේම කියත් ලියාපදිංචි කරන්න. දැන් ඒවා ලියාපදිංචි කරපුවාම 30,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. දැන් කොහේ හරි ළඟ ගහක් කපලා තියෙනවා නම් ඉස්සෙල්ලම හොයාගෙන යන්නේ කිට්ටුවම විදුලි කියත තියනාගේ ගෙදෙට්ට තමයි පොලිසියෙන් හරි ග්‍රාම නිලධාරි මහත්තයා හරි යන්නේ. මොකද ඒ ලයිස්තු පොලිසිය තියෙනවා. මෙවැනි තීන්දුව తీරන ගන්නේ ප්‍රධාන වශයෙන්ම පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම තුල. දැන් කවුරුත් කිව්වා ලංකාවේ ඔබ දන්නවා තිබෙන වන ඝනත්වයේ 128ක් විතර කියලා. වැඩි ප්‍රමාණයක් මේ රටේ උතුරු ප්‍රදේශයේ වනාන්තර ඒ විදිහට ආරක්ෂා කළේ කවුද? LTTE නායක ප්‍රභාකරන් කරන සියලු දේවල් වැරදි කළා. ඔහු ම්ලේච්චේ, ඔහු ත්‍රස්තවාදී. නමුත් ඔහු කළ එකම හොඳ වැඩේ තමයි වනාන්තරය ආරක්ෂා කරපු එක. වනාන්තරය ඔහු ආරක්ෂා කළේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ඔහු ත්‍රස්තවාදී ගරිල්ලා නායකයෙක්. ගරිල්ලා සටන් වලට වනාන්තරය අවශ්‍යයි. යුද්ධේ නැවති අනෙක් සියලුම ප්‍රදේශවල ලංකාවේ අනෙක් පළාත්වල වනාන්තරය විනාශ වුණා. දේශපාලඥයෝ, දූෂිත ඇතැම් රාජ්‍ය නිලධාරීන්, තව ජාවාරම්කාරයෝ රටේ වනාන්තරය විනාශ කළා. ප්‍රභාකරන්ගේ කොටස ආරක්ෂා කරගත්තා. ඒක නිසා අපි ලොකුවට කතා කරනවා අපිට 128ක් ඉතිරි වෙලා තියෙනවා කියලා. එයින් 120ක් විතර උතුරේ.